අදාපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ මියුසික් හැදෙන විදිහ පොඩ්ඩක් කතා කරන්න. ඉතින් මියුසික් හැදෙන විදිහ කිව්වම ගොඩක් තියෙනවා. මියුසික් හැදෙනකොට නව ආරිට නව තාලෙට නව රහට හැදෙන මියුසික්. ඉතින් ඒ වගේ රස තැනකට තමයි අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් යකා අපි කිව්වොත් යකා කියලා අඳුරගන්න. යකා කියලා කිව්වට ඉතින් කවුරුත් බය වෙන්න එපා. බොහොම සුන්දර සුන්දර කොල්ලෙක් කියලා අපි කියමු. බොහොම ලස්සන කොල්ලෙක් තමයි හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ. අපි නම කිව්වටින් හේමක විජේරත්න. හේමකව තමයි අද හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු හේමකගේ මියුසික් ජීවිතේ කොයි වගේද කියලා. Hi guys, ඉතින් ගොඩ කාලයකට පස්සේ ඇත්තටම කැමරා එකට කියන්නේ මේ වගේ සුවඳ හමුවකට හම්බුනේ. ඉතින් ඔව් ඉතින් ඇත්තටම මේක මගේ ස්ටුඩියෝ එක. ඉතින් අපේ හැම වැඩක්ම ලංකාවේ වගේම ලංකාව පිටත කරන හැම වැඩක්ම මේකේ තමයි ඉතින් වෙන්නේ. අපි කතා කරමු. හේමක ඇත්තටම මේ ගොඩක් හේමකගේ අතින් වෙන්නේ ඉලෙක්ට්‍රොනික. ඒ කියන්නේ පරිගණක. පරිගණක ආශ්‍රයෙන් තමයි ඔබ මියුසික් මියුසික් එකක් එළියට දෙන්නේ. ඉතින් අපි දැනගන්න ආසයි. අපේ බොහෝ කට්ටිය ඉන්නවා මියුසික් වලට ආස කරන. ඉතින් එයාට දැනගන්න අපි කතා කරමු පරිගණක. පරිගණක මියුසික් කොහොමද මේ මියුසික් එක හැදෙන්නේ? ඔව් දැන්ට ඒක දැන් ප්‍රචලිත වෙච්ච දෙයක් නෙමෙයි. මීට අවුරුදු ගානකට කලින් ලෝකේ ප්‍රචලිත වෙච්ච දෙයක්. පරිගණකය පාවිච්චි කරලා මියුසික් හදන එක විතරක් නෙමෙයි. එතනින් එහාට කියන්නේ සංගීතයයි තාක්ෂණයයි එකමුතු වීම. ඉතින් මම ඇත්තටම මියුසිෂන් කෙනෙක් විතරක්ම නෙමෙයි, මම ප්‍රෝග්‍රෑමර් කෙනෙක්. මොකද මියුසික් ප්‍රෝග්‍රෑමර් කෙනෙක්. ඉතින් අපි ගොඩක් කලාවට කම්පියුටර් එක යූස් කරලා තමයි අපේ සින්දු හැම දෙයක්ම අපි හදන්නේ. ඉතින් ලයිව් රෙකෝඩින්ග්ස් කරන අවස්ථාවක් තියෙනවා. නමුත් ඇත්තටම මේක ගොඩක් ඉන්ට්‍රෙස්ටිං සබ්ජෙක්ට් එකක්. ඉතින් දැන් මේ වෙනකොට ලංකාවේ ලොකු කියන්නේ ළමයි කැමැත්තක් තියෙනවා මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. ඉතින් මම පටන් ගත්තේ ඇත්තටම මුකුත්ම කියන්නේ කිසිම මේ දැනුමක්වත් එහෙමත් නැත්නම් ඉක්විප්මන්ට්ස්වත් නැතුව. ඉතින් මට තිබුණේ උනන්දුවයි ආසාවයි විතරයි. ඉස්කෝලේ යන කාලේ ඉඳලා මියුසික් මම ඇත්තටම හදාරුවෙත් නැහැ ඒ කාලේ. ඊට පස්සේ ටික 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 ඇත්තටම අපි කියනවා මියුසික් උන කියන. ඉතින් මේ උන ආවට පස්සේ චුට්ට චුට්ට කාලෙන් කාලේ ඩිවලොප් වෙලා ඉතින් අපි සොෆ්ට්වෙයාර් සඳුරගෙන. ඉස්සර ඉන්ටර්නෙට් තිබුණෙත් නැහැ මේ වගේ. ඉතින් අපි ගොඩක් කට්ටක් ඇවා මේක ඉගෙන ගන්න. හැබැයි ඉගෙනගෙන තමයි කරේ, නැතුව එක පාරටම ඇවිල්ලා කරන්න අමාරුයි. එතකොට ඔය උන හැදුනේ කොයි කාලෙද? උණ හැදුනේ අට වසරේදී. අට වසරේ. අට වසරේදී මගේ ඉස්කෝලේ මතක් කරන්න ඕනේ මේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ කෝට්ටේ. ඉතින් ඉස්කෝලේ යනකොට මගේ මේසේ මන් ටිපෙක්ස් වලින් ඇඳලා තිබුණා මේ පොඩි කීබෝඩ් එකක්. මං කීබෝඩ් ප්ලේ කරේ නැතත් මං ඔය ඉස්කෝලේ ඉවරලා ගාතකයේදී මං ඒක නිකන් ඔබෝබ ඉන්න ඒ වගේ පිස්සුවක් තමයි තිබුණේ. ඊට පස්සේ මට යාළුවෙක් අහම්බෙන් කිව්වා මෙහෙම මේ සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඒ කියන්නේ මං සොෆ්ට්වෙයාර් එකක් හෙව්වා. පයද්දි කිව්වා මෙහෙම සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා, ඒක නුගේගොඩ තැනක තියෙන කියලා. ඊට පස්සේ මං මගේ යාළුවෙකුත් එක්ක ගිහාම ඒක මට ගන්න බැරි තරම් ලොකු ගාණක් කිව්වා. පස්සේ කොමාරි දවස් දෙක තුනක් සල්ලි හොයාගෙන කන්නේ නැතුව කැන්ටින් වල වේලි වේලි ඉඳලා ඊට පස්සේ කොමාරි මේ සොෆ්ට්වෙයාර් එක ගත්තා. ඒක FL Studio මුලින්ම. මේ මං කතා කරන්නේ 2004 වගේ. ඊට පස්සේ කොමාරි ඕ ලෙවල්ස් වලින් පස්සේ මගේ යාළුවෙක් ඉන්නවා අපේ ගෙවල් ළඟ. ඉතින් එයාත් එක්ක එකතු වෙලා මම පටන් ගත්තා මේක අධ්‍යයනය කරන්න. එහෙම අවුරුදු 10කට 8කට විතර වගේ පස්සේ මට ආරාධනාවක් ලැබුණා මේ සරිගම් මියුසික් එක කියන්නේ භාතිය සන්තෝෂ්ගේ ස්ටුඩියෝ එකේ ඉස්සෙල්ලම ඉන්ඩස්ට්‍රි එකට එන්න වැඩ කරන්න. ඉතින් එහෙම පටන් ගත්ත ජර්නි එක. ඊට පස්සේ භාතිය සන්තෝෂ්, ඊට පස්සේ මං ඉරාජ් කාමීටියා, එයාගේ සිස්ටර් කෙනෙක් විදිහට වැඩ කරා අවුරුදු කීපයක්. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් රෙකෝඩ් ලේබල් එකේ වැඩ කරා. ෆයිනලි ඉතින් මගේම තැනකට එන්න මට පුළුවන්. එතකොට මේ හේමක මොකද මේ යකා කියලා දා දෙන්නේ? මම දකිනවා ඔයාගේ තීම් එක බ්ලැක්, ගොඩක් බ්ලැක් ඇන්ඩ් රෙඩ් තීම් එක තියෙනවා. ඒ වගේම තමයි මේ යකා කියලා හැමතරම මන් දෙක මූණු ගහලා තියෙනවා. ඉතින් ඇයි ඒ වගේ තීම් එකක් තෝරගත්තේ? මේක මම ඇත්තටම හිතලා හදාගත්ත නම නෙවෙයි. හැබැයි මම පොඩි අධ්‍යයනයක් කරා. ඉස්සර ලංකාවේ ඉඳලා තිනවා යක්ක කියලා ගෝත්‍රයක්. ඒගොල්ලෝ ටිකක් සාමාන්‍ය ජනතාවට වඩා ටිකක් බුද්ධිය තිනුත් වැඩි සහ ඒගොල්ලොන්ගේ ක්‍රියේටිවිටි පැත්ත ටිකක් වෙනස්. මේ දත් වලින් මාල එහෙම හදාගෙන
පීයේ මදාගෙන පොඩි එහෙම එකක්. ඉතින් මට අර මට ඒක පොඩි ආසාවක් තිබ්බා. ඒත් එක්කම මගේ සීයාගේ පොඩි කවියක් තිබ්බා මේ අපේ ආච්චි ඔය පිට්ටු එහෙම හැදුවාම එයා කියනවා මේ මන්දයක් උනේ තොප පිට්ටු නොකන්නේ. ඔන්න ඔහොම අහනවා. එතකොට මට මතක නැහැ ඉතුරු ටික. ඊට පස්සේ මේ ලුණු නැති පිට්ටු කොහොමද ගන්නේ? ඔන්න ඔහොම ආච්චි ඔය සීයයි ඔය පොඩණිය ඔය වගේ එකක් තිබ්බා ඉස්සර. මට ඒක හොඳට ඔළුවේ තිබුණා. ඉතින් ඒක හින්දා මම ඒක තියෙනවා මමයි බලුණි ඔහොම යකා ඔහොම පොඩි එකක් ඒක. පස්සේ මං හිතුවා දැන් ඉලෙක්ට්‍රොනික මියුසික් වල අපේ තියෙනවා සින්දුව බෙදුනහම එක තැනක තියෙනවා ඩ්‍රොප් කියලා එකක්. ඒ ඩ්‍රොප් එකට කලින් එනවා ක්ලයිමැක්ස් කියලා කෑලි දෙකක්. ඒ කෑලි දෙක අතරට එන්නේ සාමාන්‍යයෙන් පුච හෑන්ස් අප් ඉන් ද එයර් නැත්නම් 1 2 3 කවුන්ට් එකක් මොකක් හරි එකක්. ඉතින් දැන් ඕක නේ සම්ප්‍රදාය ඉංග්‍රීසි සොන්ග් එක ඕක තමයි සම්ප්‍රදාය. ඉතින් මට හිතුණා ඒක පොඩ්ඩක් වෙනස් කරන්න සිංහලෙන් මොකක් හරි එකක් දාමු කියලා. ඉතින් ඒක හින්දා තමයි මම ඔතන මමයි බොලව යකා කියලා ඔය කෑල්ල දැම්මේ. දාලා මම නිකන් දැම්මා සවුන්ඩ් ක්ලවුඩ්. පස්සේ DJs ගොඩක් මේකට කැමති වුණා. ඊට පස්සේ එක්තරා රේඩියෝ එකකින් මේක ප්ලේ කරලා එතනදී තමයි කිව්වේ අනවුන්ස් කරේ මේක යකාගේ සින්දුවක් කියලා. ඇත්තටම මං දැම්මේ හේමක විජේරත්න කියලා. නමුත් ඒගොල්ලෝ තමයි මට යකා කියලා ලේබල් එක ගැහුවේ. ඊට පස්සේ ඒක සින්දුවේ නම ඇත්තටම සින්දුවේ නම. ඉතින් ඒක මට සෙට් වුණා. එහෙමම මේ මං කතා කරන්නේ 2015 වගේ කාලේ. ඊට පස්සේ දිගටම ඒ නමින්ම තමයි හැමෝම දැන් අදටත් කතා කරන්නේ මේ යකා මල්ලි නැත්නම් කායි කතා කරන්නේ යකා කියලා. ඔව්. එතකොට යකා හැදුනේ ඔන්න ඔය විදිහට තමයි. එතකොට හේමක දැන් මේ යකාට කැමති කට්ටියක් ඉන්නවනේ. මං කියන්නේ දැන් ඔයා කිව්වා ආච්චිගේ කාලේ ඉඳන් මේ විදිහට පැතන යක්කයන් ගැන කතා කරා. එතරම් අපේ අතීතයේ ගත තින් යක්කයන්ගේ කතා ගොඩක් තියෙනවා. ඉතින් එහෙම බලනකොට හේමකට හිතෙන්නේ නැද්ද දැන් මේක ඇවිල්ලා වෙනස්ම මියුසික් රටාවක්. ඔව්. එතකොට මේක වැළඳ ගන්න අපේ පරණ කට්ටිය අකමැති. ඔව්. එහෙම එකක් තියෙනවා. ඔව් අනිවාර්යෙන් තියෙනවා. එතකොට මේක වැළඳ ගන්න කොයි වගේ පිරිසක්ද? පරණය අකමැති වෙන්න ප්‍රධාන හේතුව තමයි අපි මේකේ පාවිච්චි කරන එලිමන්ට්ස් වල ගැටලුවක් නෙවෙයි තියෙන්නේ. ශබ්දේ චුට්ටක් ഘോഷාකාරී. ටිකක් බේස් හෙවි සවුන්ඩ් එකක්. ඉතින් අර අපේ පරණය ගොඩක් ආස සරල ගීත රස විඳින්න බොහොම කාමන් ක්වයට් විදිහට සින්දුවක් අහන්න. ඉතින් ඒ විදිහ මේ ස්ටයිල් එක තුල නැහැ. ඒක එකක්. දෙවෙනි දේ තමයි හැබැයි ලංකාවේ ට්‍රැඩිෂනල් බේර ටික ඊළඟට හරි සූත්‍ර එහෙම තියෙනවා නම් ඊළඟට ඒ වගේ දේවල් අපි මේකට පාවිච්චි කරනවා. නමුත් මේක බහුතරයක්ම ප්‍රචලිත වෙලා තියෙන්නේ අවුරුදු 18ත් අවුරුදු 30ත් අතර කට්ටිය තමයි ගොඩක්ම මේක අහන්නේ. චෝදනාවක් ඇවිල්ලා නැද්ද ওই වගේ දේවල් පරණ දේවල් පාවිච්චි කරනකොට මේ මියුසික් එක පරණ දේවල් විනාශයට පත් කරනවා කියලා? එකපාරක් පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ රෙන්ඩ එහෙම අවුලක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ඇත්තරම මේ දැන් අපිට ඉන්ටර්නැෂනලි මාකට් එකට අපිට බෙරේ කෙලින්ම ගෙනියන්න බෑ. ඒ කියන්නේ මේ මිනිස්සු අපේ බෙරේ ලංකාවට ඇවිල්ලා රස විඳින එක වෙනම දෙයක්. අපි ඒක එහෙට ගෙනහිල්ලා රස විඳින එක වෙනම දෙයක්. මොකද ඒගොල්ලෝගේ සෙන්ස් එකෙන් තමයි ඒගොල්ලෝ ඒක බලන්නේ. ඉතින් අපිට එකම දේ තියෙන්නේ ඒගොල්ලෝගේ මියුසික් ටිකකට මේක මික්ස් කරලා අලුත් දෙයක් දෙන එක. ඉතින් ඒක තමයි එකම ඔප්ෂන් එක. ඉතින් බෙරේ ප්ලේ කරගෙන පිටරටකට යනවට වඩා එතකොට අන්තක ඔක්කොටම වඩා මගේ යන්න නැතාවෙ ගුණ නැගින්නෙත් නෑනේ සින්දුවක් ඇතුලේ. දැන් මම මියුසිෂන් කෙනෙක් නම් පර්සනලි මගේ අනන්‍යතාවයක් තියෙන්න ඕනේ මගේ සින්දුවක් ඇතුලේ. ඒ අනන්‍යතාවය ගොඩනගා ගන්න තියෙන හොඳම විදිය තමයි ලංකාවේ තියෙන සංස්කෘතිය අලුත් දෙයක් එක්ක එකතු කරලා පාවිච්චි කරන්නේ සංයෝජනය කරලා. එතකොට හේමක ඔයාගේම නිර්මාණ ගැන අපි කතා කරමින් මේ වෙනකොට කොච්චර නිර්මාණ කරලා තියෙනවද? එතකොට ඒවට මියුසික් වීඩියෝස් උත් කරලා ඇති. ඒ වගේම මම තව එකක් අහන්න කැමති මේ ඔයාලගේ මියුසික් වලට. දැන් ඔයාලගේ කිව්වම අපි රටේ ගත්තම මියුසික් එක එක විදිහට දිනවනේ. සංගීතය ගත්තාම කැටගරි ගොඩක්කට බෙදෙනවා. එතකොට ඔයාලා ඇවිල්ලා පරිගණක කිව්වම වෙනස්ම ආකාරයකට හැදෙන සංගීතයක් තමයි අපිට ඇහෙන්නේ. ඒක රස විඳින කට්ටිය ඉන්නවා. එතකොට මේ මියුසික් එක යනකොට ඉස්සරහට යද්දි මේකට මේ මියුසික් එකකට වීඩියෝ එකක් අත්‍යවශ්‍යමද? අපි කියන්නේ හිට් වෙන්න. හිට් වෙන්න ප්‍රශ්න දෙයක් නේ. ප්‍රශ්න දෙක. පළවෙනි ප්‍රශ්නේ සින්දු හදලා තියෙනවා ගොඩක්.
හැබැයි මං ඇත්තටම හිට් වෙන්න කියලා සින්දු හදන්නේ නැහැ. මං මගේ ක්‍රියේටිවිටි එක එළියට දාගන්න පුළුවන් විදිහකට තමයි මං සින්දු හදන්නේ. සින්දු හදලා තියෙනවා සාමාන්‍යයෙන් කවුන්ට් කරොත් 40ක් 30ක් 40ක් අතර හදලා ඇති. ඒ කියන්නේ මං ඇතුළුව මගේ සර්විස් එක හදපු ගත්තා ඇයට. ඊළඟ එක මේ මොකද්ද මියුසික් වීඩියෝ එක. මියුසික් වීඩියෝ එක. මෙහෙමයි මියුසික් වීඩියෝ එක දැන් ඇත්තටම ලංකාවේ මියුසික් වීඩියෝ කලාව එක්තරා තැනක පොඩක් කොටු වෙලා වගේ දිනවා. නිකන් උදාහරණයක් විදිහට අපි සින්දුවක් හදුවත් නෑ අපි හිතන්නේ පොඩක් එන්වයරන්මන්ට් එකට යන්න ඕනේ. එන්වයරන්මන්ට් එකේ දේවල් ෂූට් කරන්න ඕනේ වගේ. අපි සෙට් හදලා ෂූට් කරන්නේ නෑ ඇත්තටම. හරි හරි අඩුයි සෙට් එකක් හදලා නිකන් මිනිස්සුන්ව එන්ටර්ටේන් කරන මියුසික් වීඩියෝස් හරි අඩුයි. නිකන් මිනිස්සුන්ව නිකන් පොඩක් ඩිප්‍රෙස් ගතියකට වගේ නම් පොඩි තරහ විදිහක පොඩි කොටු වීමක් වගේ මම දකිනවා. ඉතින් මම නම් කියන්නේ මියුසික් මියුසික් වලට මියුසික් වීඩියෝස් උන් නැහැ. හැබැයි සොංග්ස් වලට මියුසික් වීඩියෝ එකක් තියෙන එක හොඳයි. මොකද සොංග් එකේ තියෙන කන්ටෙන්ට් එක තව චුට්ටක් එළියට දාන්න. මොකද දැන් මිනිස්සු ආසයි දේවල් බලන්න ඇත්තටම අහනවට වඩා. ඉතින් YouTube සහ අනිත් වෙබ් ප්ලැට්ෆෝම්ස් එන්නේ ගොඩක් වෙලාවට සින්දු බලන්නනේ. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් මියුසික් වීඩියෝ එකක් තියෙන එක හොඳයි. හැබැයි ඒකම ඕනේ නැහැ සින්දුවක් ඉතින් හිට වෙන්න. අන්ඩර්ග්‍රවුන්ඩ් ගේම සින්දු ගොඩාක් තියෙනවා. එතකොට ඔබ හිතනවාද මියුසික් වීඩියෝ එකක් එක්ක යනකොට දැන් ඔබ කිව්වා මිනිස්සුන්ට බලන්න දෙයක් ඕනි කියලා. එතකොට ඔයා හිතනවාද හේමක ඒ බලන දේ තුළ අර ඇහෙන දේ ඒගොල්ලන්ගේ ඔළුවට යමක් යනවා කියලා? ඒක ඉතින් ආර්ට් එක. ඒක ඉතින් ඒගොල්ලෝ يعني සමහර මියුසික් වීඩියෝස් තියෙනවා සින්දුව වෙනම එකක් වීඩියෝ එක හාත්පසින්ම වෙන එකක්. එහෙම නැත්නම් මියුසික් සින්දුව සාමාන්‍යයි වීඩියෝ එකෙන් තමයි සින්දුව අප් කරලා දීලා තියෙන්නේ. කියන්නේ අපි හිතමු හිට් වෙලා තියෙන එක වීඩියෝ එකකින් නා ඔඩියෝ එකකින්ද නෙවෙයි. ඉතින් අපිට ඒක තර්ක කරන්න බෑ. ඇත්තටම මේකට වඩා මේක හොඳයි. ඒ කියන්නේ පර්සනල් ප්‍රෙෆරන්ස් එකක් දුන්නොත් ඇරෙන්න අපිට එතනින් එහාට කියන්න බෑ. ඉතින් සින්දුවක් හිට් වෙන්නේ මොන වගේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකකද කියලා. මොකද සමහරක් වෙලාවට මම දැකලා තිනවා දැන් මම සමහරක් වෙලාවට හොඳටම හදනවා කියන සින්දු සමහරක් වෙලාවට යන්නේ නැහැ. ඇත්තට නිකන් සාමාන්‍ය විදිහට ඔය හදපු සින්දු සමහරක් කරට ගිහිල්ලා තිනවා. ඉතින් ඒක මම නම් හිතන්නේ ඒක වෙලාව කියලා. ඉතින් මේ මූඩ් එක. ඔව්. එතකොට මේ ඉලෙක්ට්‍රොනික මියුසික් වලින් යමක් දෙන්න පුළුවන් සමාජයට? අනිවාර්යයෙන්ම පුළුවන්. පළවෙනිම දේ දෙන්න පුළුවන්. පළවෙනිම දේ හැපිනස්. ඉලෙක්ට්‍රොනික මියුසික් එකක් අහද්දී එන ඒ වයිබ් එක ඇත්තටම වෙනමම එකක්. ඒක සාමාන්‍යයෙන් දැන්ටත් අපි රස විඳිනවා. නමුත් අපි අර වෙනමම රාමුවක් ඇතුලේ ඉලෙක්ට්‍රොනික මියුසික් කියලා රස විඳින්නේ නැහැ. පාටි එකකට ගියත් අපි ප්ලේ කරනවා. ඊළඟට වෙඩින් එකකට ගියත් ප්ලේ කරනවා. කන්සර්ට් එකකට ගියත් ප්ලේ කරනවා. අද ලෝකේ වැඩියෙන්ම මිනිස්සු ඒ කියන්නේ කොහොමද කියන්නේ කමියුනිටි එකේ ඉන්නේ ඉලෙක්ට්‍රොනික මියුසික් වලට. ඒ කියන්නේ Tomorrowland, එතකොට Ultra වගේ ෆෙස්ටිවල්ස් නැත්තම් ඉන්නේ නැහැ ලෝකෙට. ඉතින් ඒක වෙනමම ආතල් එකක්. ඔව්. එතකොට මේ අනාගතේ මොනවාද මේ තුලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ? පළවෙනිම දේ මගේ achievement එකක් තියෙනවා හිතේ. මම ඒක නොකිය ඉන්නම්. නමුත් ඒක ලොකු achievement එකක්. එතනට යන්න තමයි උමනාව. ඊළඟට මට ලොකු උමනාවක් තියෙනවා මේ ලංකාවේ දැන්ට ඒ කියන්නේ මේ ඔඩියෝ ෆීල්ඩ් එක ගැන. කියන්නේ මොකද මගේ ශේත්‍රය ගැන මට අනිත් දේවල් ගැන මට කතා කරන්න බෑ. මොකද මම අතර කතා කරන්න කැමතිත් නැහැ. මොකද මම ඉන්නේ ඔඩියෝ පැත්තේ. ඉතින් මේ ඔඩියෝ පැත්තේ ගොඩක් මේ බොරුව කියන දේ ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ස්පෙෂලි අපි ගත්තාම ඔය ටෙක්නිකල් පාර්ට්ස් ගැන, ඊළඟට එක එක ඉක්විප්මන්ට්ස් ගැන, එතකොට මේ සබ්ජෙක්ට් එක මේ ළමයින්ට දීම පිළිබඳව මේකේ පේන ඉමේජ් එකේම ගොඩක් වෙලාවට අර රියැලිටි එකෙන් වෙනම තැනකට ගිහිල්ලා පොඩි බොරුවක් මිත්‍යාවක් එක්ක ගොඩනගනවා. ඉතින් එතකොට මේ ළමයි මුලා වෙනවා. අපි දැකලා තියෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් මගේ ඒජ් එකත් එක්ක ගත්තාම මට ගොඩක් ඉලෙක්ට්‍රොනික මියුසික් කරන පොඩි කට්ටිය හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලෝන්ගේ ජීවිතේ කිසි මේ විෂන් එකක් නැහැ. ඒගොල්ලන්ට ඉස්සරහට යන්න විදිහක් නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලෝ යම් යම් තැන් වලට ගිහිල්ලා ඒ තැන් වලින් බොරු දේවල් ඒගොල්ලන්ගේ ඔළුවට දාලා ඒගොල්ලන්ට හරියට පාත්වේ එකක් හදලා දීලා නැහැ. ඉතින් අර ඒ ගැන මට ඉස්සරහට කතා කරන්න පුළුවන් නම් සහ මම අනිවාර්යෙන්ම මම කතා කරනවා. අර අපේ පාත්වේ එක අපිට හදාගන්න අපි ඉස්සරහට ඉන්ටර්නැෂනලි යන්න හරි එහෙම නැත්නම් ලෝකෙන් එළියට යන්න හරි කොහොම හරි
අපි නිර්මාණාත්මක වැලියු එක එළියට ගන්න මේ කේ තවදුරටත් රැඳී ඉන්න මොකද කෙනෙක් මේකට ඇවිල්ලා අවුරුදු 2-3ක් හිතන්න ස්ටුඩියෝ එකක් දාගෙන ලොකු නායකුත් අරගෙන ස්ටුඩියෝ එකක් දාගෙන බඩු ටිකුත් අරගෙන අවුරුදු 3ක් විතර ගිහලා නායකයව ගන්නත් බැරුව ස්ටුඩියෝ එකක් වහලා දාලා එක්ක මොකක් හරි කඩේක වැඩ කරනවා එහෙම නැත්නම් ඒ වගේ තත්ත්වයක් අද තියෙන්නේ ඉතින් ඒත් එහෙම නැතුව මුළු ජීවිත කාලෙම එයාගේ සැටිස්ෆැක්ෂන් එක තියාගෙන මේ වැඩේ කරගන්න පුළුවන් මොකක් හරි විදිහක් හොය හෙවීම කියන එක ගැන මම ටිකක් වද වෙනවා ඊට අමතරව මගේ achievements පැත්ත ඉතින් ওই ටික තමයි එතකොට achievement එක කියන්න අපිට කියන්න කැමති නැහැ ඒ හින්දා අපි achievement එක දැනගන්න කොයි කාලෙ විතර එන්න ඕනිද තව කොච්චර කාලයක් එයි දැන්ට හිතපු achievements ටික බොහොම ළඟටම ආවා කරගත්තා මේකත් මම හිතනවා ඉතින් තව අවුරුදු 5ක් වගේ යද්දි මං ඉන්නවා එන්න හරි එහෙනම් ඒ achievement එක දැනගන්න තමයි අපි ඊළඟ සැරේ ඊට කලින් එන්න ඔය හම්බෙන්න විශේෂයෙන්ම කතා කරන්න එන්නේ ඒ achievement එක ගැන එහෙනම් ඒත් එක්කම අපි තව මං මගේ දෙවල් චුට්ටකුත් මං කියන්නම් මේ ගමන අලුතෙන් කරන ප්‍රොජෙක්ට්ස් එක මට අමතකුණා හිටින් කියන්නේ. ඉතින් ලංකාවේ මේ වෙනකොට ඇත්තටම ඉලෙක්ට්‍රොනික මියුසික් වලට පැත්ත මං අපි ඒක කොහොමද ඒ වචන නගා සිටවන්නද? ඒ කියන්නේ ඒක ඉම්ප්‍රොයිස් කරන්න මං ලොකු දායකත්වයක් දෙනවා. ඒ අලුතෙන් එන ළමයින් ටු ගෝ කරන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඊට අමතරව මේ වෙනකොට ඉන්දියාවත් එක්ක ප්‍රොජෙක්ට්ස් දෙකක වැඩ කරනවා ඒ කියන්නේ ගොඩක් අය ලංකාවෙන් ඉන්දියාවට වැඩ කරලා තියෙන කොලිවුඩ් වලට බොලිවුඩ් වලට නෙවෙයි ඉතින් බොලිවුඩ් වලට මට ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලා තිනවා කරගෙන යන්න ඉතින් ඒක එක්කෙනෙක්ගේ ඒ ආටිස් කෙනෙක්ගේ ඇල්බම් එකකට සින්දුවකුයි මගේ සින්දුවට ඒ ආටිස් ෆීචර් කරන එකකුයි ඒ දෙක මට ලොකු achievement එකක් ඒත් එක්කම මගේ හොඳම යාළුවා එයා වීකෙන් US වල ඉන්න weekend දන්නවා ගොඩක් අය ලංකාවෙ fans ඉන්න එයාගේ ඒ XOXO කියන record label එක ඉතින් එයාට ඒ record label එකේ ට ගිහිල්ලා interview එකක් හම්බුණා අපිට ඒ record label එක ගැන අපි ගැන ඒ record label එකට ඉදිරිපත් කරන්න ඉතින් ඒක ලොකු achievement එකක් මම හිතනවා මගේ ජීවිතේ එක මාරම සතුටුදායක ආරංචියක් මොකද ලංකාවේ ඉඳගෙන අපි එච්චර දුරක් අපිට යන්න chance එක හම්බ වෙච්ච එක ගැන ඒත් එක්කම තව ගොඩක් නිර්මාණ ඒ කියන්නේ මාධවී ඇන්තනි එතකොට කාලිද්‍යා මේ වගේ ගොඩක් අයගේ ජනප්‍රියම අයගේ මොකද ඒගොල්ලෝන්ගේ හොඳ ප්‍රවණතාවයක් තියෙනවා මේ අලුත් සංගීතය ගැන ඉතින් ඒගොල්ලොත් එක්ක වැඩ කීපයක් කරගෙන යනවා ඒත් එක්කම මගේ අලුත් මියුසික් ඇල්බම් එකක් ලබන අවුරුද්දේ එනවා ඒක මියුසික් විතරයි සිද්ධුනේ මියුසික් විතරයි ඩාන්සර්ස්ලාට ස්පෙෂලි ෆෝකස් කරලා එන ඇල්බම් එකක් ඉතින් ඔය වැඩ ටික තමයි යන්නේ. එහෙනම් සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා නම් ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා. අය හම්බෙමු. එහෙනම් ජය වේවා. ජය වේවා.